හදුමද රසම රස ඇඹරැල්ල කරි එකක්. මම නම් පුංචි කාලේ ඉඳන් කන්න ආස කෑමක් තමයි ඇඹරැල්ල කියලා කියන්නේ. හැබැයි අපේ අම්මා හදන රහට නම් තාමත් මට හදාගන්න බෑ. මේ පාර ලංකාවට ගිහින් එද්දී ගහින්ම කඩාගෙන ඇඹරැල්ල ටිකකුත් අරගෙනම තමයි මම ආවේ. එහෙනම් අපි හදමු අපේ ඇඹරැල්ල කරි එක. ඉස්සරලම මම භාජනයක් ලිපේ තියාගෙන තෙල් ටිකක් දාගත්තා. ඊට පස්සේ ඒකට අබෑට ටිකකුත් එකතු කරගත්තා. තෙල් එක හොඳට රත් වෙලා අබ ටිකක් පුපුරගෙන එනකොට මම තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරගත්තා. ඒත් එක්කම රම්පි කරපිංචි ටිකකුත් දාගෙන මම එනසාල් ඇට දෙක තුනක් කරාම්බු නැටි දෙක තුනකුයි කුරුඳු පොතු කෑල්ලකුත් ඒකට දාගත්තා. මේ ටික තෙම්පරාදු වෙනකොට මම භාජනය පොඩ්ඩක් පැත්තකට කරලා මිරිස් ටිකක් මේ තෙලටම දාලා ටිකක් පැදගත්තා. ඒකටම මම බැදපු තුන පහ ටිකකුත් එකතු කරගත්තා. තව මම මේකට කපාගත ලුණු ටිකකුත් එකතු කරගත්තා. දැන් මම ඇඹරැල්ල ටික එකතු කරගන්නවා. ඔගලොන්ට කැමති නම් ඇඹරැල්ල ගෙඩිය පිටීම දාගන්න පුළුවන්. මම මෙතනදී ඇඹරැල්ල ගෙඩිය පොඩිවට කපලා තමයි එකතු කරගත්තේ. ඉතින් ඊට පස්සේ මම කහ ටිකක් ලුණු ටිකක් රස හැටියට මම එකතු කරගත්තා. ඔගොල්ලන්ට පුළුවන් මේකට ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්න මමත් දාන්න කියලා හිටියේ. හැබැයි මට ඒක අමතක වුණා. ඉතින් ඊට පස්සේ වතුර දාලා ඇඹරැල්ල ටික තැම්බෙන්න මම වහලා තිබ්බා. අපිට පුළුවන් මේකට අමු මිරිස් කරලක් වගේ එකතු කරගන්න. ඉතින් ඒකත් එකතු කරගෙන මම සීනි ටිකක් දාගත්තා. ඔයාලා කන්න කැමති ප්‍රමාණයෙන් සීනි ටිකක් එකතු කරගන්න. ඉතින් ආපහු මේක වහලා තියලා හොඳට තැම්බුණාට පස්සේ මම කිරි චුට්ටක් එකතු කරගත්තා. පොල් කිරි ටිකක් එකතු කරගත්තා. ඔගලොන්ට කැමති නම් පොල් කිරි එකතු කරන්න පුළුවන්. එහෙම නැත්තම් මේක වතුරෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමා මම ඇඹරැල්ල කරි එක හැදුවේ. ඉතින් ඔගොල්ලොත් කැමති නම් මේක ට්‍රයි කරලා බලන්න. වීඩියෝ එක බලුවට ඔගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.